මහජන සභාව විදිහට අපි මූලික වශයෙන් විශ්වාස කරනවා අපි මේ මොහොතේ කාදමමින් ඉන්නේ විනාශ කරමින් ඉන්නේ. විශේෂයම් ඉතා භයානක වලක අර්බුදයක වැටිලා ඉන්න මේ රට ගොඩනගන්න තියන කාලපරිච්චේදය නිවැරදිව කළමනාකරණය කරගන්න නැතුව. තවදුරටත් මේ රට අර්බුධකාරී තත්වයකට ගෙනයාන වැඩ පිළිවලක කියලා. විශේෂයම අපි ඒ නිසා බලාාපොරොත්තු වෙනවා. මේරටේ දැනට ආණ්ඩුව කරන ජනාධපතිරනිල් වික්‍රම සිංහ මහත්මය ඇතුළු ඒ ආණ්ඩුවටත් මේරටේ අරගලය සහ මේරටේ සිවිල් පුරවැසි අන්ගේ වගකීම් අපි යායුතු මඟ පිළිබඳව විශේෂ අධානයක් යොමුකරන්. ඒ සඳහා මංහිතනය අපි මහජන සභා විදියට මේ රටට වැඩපිළිවලක්ව ඉදිරිපත් කල තියනවා මහනුවර ප්‍රකාශනය විදිහයට ඒ වැඩපිිව මේරටේ මහනායක හිමිවරු කාදිිලතුමන් ඇතුළු පපුජ්්‍ය නායක කාරකාාදීන අනුම කල තියනවා සිවිල් ෘර්තියවේදී ෘර්තතිය සමති අනුමත කල තියනවා. චපී බලාපොරොත්තුවෙන්නේ මොන ජනාධිපති රටට පත් වනත් ඒ ජනාධිපති රන්නේ මොකද කියන එක රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතුයි කේර. ඒක මහජන සභාවෙ මූලිකා අර්ථය මහජනතාව කොහොමද පාලනයට සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ නොවී දේශපාලක්ඥියෝ තමන්ට හිදූ හිතුූ තීරණ ගැනීම නිසා රට වලකට වැඩිලා තිෙනවනන් මෙතනින් එහාට මේ රට පාලනය කරන ඕනෑම කෙනෙක් මහජනතාවගේ හඬට විධමත්ව සමන්දීමේ ක්‍රමයක් හදන්න ට ඕන කනෙක තමයි මහජන සභාව අරමුණ ඒ එක තමයි ලෝකයේ අත්දකින මහජන සභාවක ක්‍රියාමාර්ග. ති අපි ලෑස්ති ඒ සඳහා එලිය අරගල කරන්න ඒවගේම ඇතුළෙත් අරගල කරන්න. අපි යෙද ඔසේ ජනාධිපතිවරයා හමුණේ. අපි එලියේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන විවේචන ඔුගේ මූුණ ඉදිරියේ ඔහුට ඔහුගේ ළඟට වෙලා ඒ විේචන ඉදිරිපත් කරලා. ඒ සඳහා ඔහුගේ ප්‍රතිචාර බලාපපුරොත්තුයේක් දේනිසා අපි ඉතාත් පැහැදිලිව මේ මොහොතේ ජනාධිපතිවරෑයටටකේවා මේ මොහොත අපි නිවැරදිව කළමනා කරණය කරගෙන නෑ. අප රටේ මොන ජනාධීපතිපත් වනත් මේ වෙලාව අපි කළමනා කරණය කරගන්නවනන් මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. පිළිබඳව වැඩි අවධනයක් යොම කරන්න ටන් රානිල් වික්‍රම සිංහ ජනාධපතිවර ට වගේකිීම වැඩ වැඩිය තියෙනවා පො රනිල් වික්‍රම සිංහ ජපතිවරයා ජනාධිපති පුටුව ඉද ගන්න රට පුර. යන්ගේ රගලය නිසා. ඒ පුරවශයන්ගේ අරගල නීති විරෝද කලා ික්‍රමසි නා පතිවරයා කියවන. තා පැදිව අ ක්‍රමසි පතිවරයාගේ තනතුරක් නීති විරෝධී. ඒ අග නීති විරෝදී කියලා නා පතිවරයා කිය වන හ. නීතිය අනුකූල තත්යක් ඇතේ රනිින් ිට්‍රම් සිංහ මහත්මයට ජනාධපති පුටුවේ ගන්නබ. එකතමයි යතාර්ථය නිසා අපි පැහැදිලිව කියනවා මේ අරගලය කරපු අරගලකරුවන් ඒ අරගලයට දායකවෙච්ච පුරවැසියන් මේ රටේ අතිමහත් බෞතරයක් වෙච්ච පුරවැසියන්ම දඩයන් කරනවාන. ැතන්ගල හිල්ලා එකක දේවල් පටලවලා ගොල්ලො අත්තඩං ගොට ගන්නවනම්. බියවදදනවන විදේශගතවී මතහනන් කරවන ෘර්තිය සමතියක්ක් අඩං ගොට ගන්නවා නම් මේ හැම ක්‍රියාවලයක් මැදදම අපේ රටේ වර්තමාන ජානාතිිපති රනිලක්‍රමසිංහ හත්මයා සියම් තැනක පටලවා ගැනීමක් කලා තියෙන. තුර මේ කාරණාව අපි ඉතා පැහැදිලියෝ ඒ දවසේද ජනාධපතිවරයායට කිවවා මොකද අපි දන්නේ නෑ හිටපු ජනාතිපතිවරයාඇෙති පිච් ලොකු අඩුව තමයිම මේ එලිය කියන දේවල්න තුමට හෙන්නේ වටේ. එඉන්න කීප දෙනෙ කියන දේල්. ඉති මේ ජනාජිපතිටත් ඒ ලෙඩේම තියෙනව නං. අපිට වගකී ීමක් තියෙනවා අපිට ඒ රුජු සම්බන්ධතාවය ඇතුළේ අපේ විේච න ඉදිරිපත් කරන්න. ඉති අපි ඒ කාරණ ඉදිරිපත් කරා වගේම අපි ඉතා පැහැදිලියෝ කියනවා. ඒක ඇතුලේද මේ අරගලය නීතියානුකූලද. මේ අරගලය ඇතුළේ සිදුවිච්ච ක්‍රියාවලිය මොනවගේ කදද කියන කාරණාව නීතියෙන් විතරක් දකින්න උත්සහ කරනවනං. නිල් වික්‍රමසිහ නාාධීපති තුමා නාධීපතිවීමත් නීතියානුකූල තත්ත්වයක් නොවන බව. ඒ නිසා ඒ යථාර්ථය තේරුං අරගන මේක විශේෂ තත්ත්වයක්, මේක මේරට විශේෂ පරිවර්තනයක්, මේ මේරට විශේෂ පෙරලියක් මේ පෙරලිය කලා තියෙනෙ මේ රටේ මනිස්සු මේරට මජනතාව, ප්‍රමාජිත්පත්ති බලය තියෙන මහජනතාව. එනිසා ඒකට අවශ්‍ය පදනම, මේරට පාලනය කරන කවරුන් ෝ විසින් ලබාදිය යුතු වෙන. ඒක ලබා දෙන්නේ නැතුව ඒක විසින් ලැවි්ච ප්‍රතිඵලය බුක්තිවිනින්න කිසිම අයිතික්. මේ ජදධපති තුමාන්ට නෑකන එකකතමයි අපිවිශ්වාස කරන්න. නිසා අපි මේම ොහොතේ ඉදිරිපත් කරන්න කාරණාව තමයි. අනවශ්‍ය විදියට ගැටුමක් හදල. අනවශ්‍ය විදිට මේ අරගලය උද්ීපනය කරලා අනවශ්‍ය විදියටට මිනිසු පාරට බස්සල අනවශ්‍ය විදයට මනිසුත් අඩංගුවට අරගන මේ රට හදන්න තියෙන තපපරයක් අපි නාස්ති කරනවනං ඒ අපරාධයක්. ජාතික අපරාජයක්. මොකද මේ රට තියෙන්නේ කප්පරයක් පත් විනාශ කරන්න බැරි තැන. හැැයි. අපි ජනාජධපතිවරයාම මේ චෝදනාව අපිට කරනකොට අපිට කියන්න තියෙනක වගකීම අපිට බාරගන්න බෑ කියනෙක. නිසා ඉතා පැහැදිලි අපි ජනාජපති තුමාට කියනවා. මේ වෙලාව නාස්ති කරන්න එපා ඒ කෞද කරන්නේ ජනාතිපතිතුමා නවේද කරන්නන්නේ වෙනගැෙද කරන්න කියනෙ පි දන්න පු ඒක වාගේ රන් ික්ුසි ජධිපතිතුමාක් තියවා පැහැදිලියෝම රට අනවශ්‍ය අරබුද දෙකට නැවත පටලමින් තියවා මනිස්සු නැවත එලියට බසිමින් තියනවා මනිස්සු නැවත නමවෙනිදාවක් හොයමින් තියෙනවා. නමවෙනිාව හොයන එක නවත්න්න නමවෙනිදා ල්ලක් කරගෙන අත් අඩගොට ගැනීමම් කරවා ඉරකුඩුව ඇැමිම් කරනවා ලස්තුහදලා තරජනය කරනවා මේ ක්‍රියාව ලෑත් ඇතුේ ම. මහජනතාවත් එක්ක සැබෑ සම්බන්ධතාවයක් රටේ ආ්ඩු කරනයට ලැබෙන්න්නේ නෑ ඉනිසා පොය ජාතික ආණ්ඩුහදනේව සර්ව පාක්ෂික ආණ්ඩුහදනේවා ඒ ආණ්ඩු හදලා බලාපොරොත්තුවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සාමයනක් මිනිස්සුන්ගේ. එකතුවීමනක් මනිස්සුන්ගේ බද්ධවීම නං ඒ බද්ධවීමට අනිවාරම සභාගියවුතු කණඩායමක් තමයි මේ පරිවර්තන ඉල්ලපු ටේ මහජනතාව ඒ පරිවර්තන ඉල්ලපු මජනතාව සම්බදධ වෙන විදිහ තමයි මහජන සභාවක් ඇතුළේ මේ රටේ මහජනතාව සම්බන්ධ කරගන්නට නීතියනුකූල ත්වයක් දනයක ඒම නැතුව සර්ව පාක්ෂික ආණ්ඩු හදනවා කියලා යාලුවටිකක් ගෙන ල්ලා ඒ අයට ඇමති උත්තන්න තුරුදීලා ඇමති ම්ඩලේ හැටක් ඇැත්තාවක් කරලා උපදේශකයෝ සියත් දෙසීයක් කරලා තවතව අධ්‍යක්ෂ ජනරාල්ලව රුම් පහලු අද්‍යසයක්දාගෙන මේ අයට ආය පඩි ගෙවන වැඩක් නම් මේ හදන්නේ ඒක මේ රට හදන වැඩේ නෙවේ කියන එක අපි ඉතා පැහැදිලිව ජනාධිපති රනිල් ක්‍රමසිහ මහත්මැයට කියනවා අපි කිව්වා අපි බලාපොත්ව වෙනවා ඉක් මං පරිවර්තනයක්ම්ි ත්මත් පැහැදිලියවම මේ මේ පත්තරේදානකොට පොඩි වෙනසක් කරලා තියෙනවා එක තමයි අපි අරගලකරුවන්ට නෙවෙයි පොදුසමාවක් ඉල්ලන්නේ අපිට හැකියාවක් තියෙන අවශ්‍යනම් සලකළ බලන්න ආ්ඩුවට පොදුසමාවක්න්න පුළුවන්ද බැරිද කියන කාරණාව. ආණ්ඩුවට පොදුසමාවක් දෙන්න පුළුවන් අවම වශයෙන් අපි ඒ කාරණාව ඉදිරිපත් කර. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ ඉදගන්න . <laughs> දවස වෙන තුරු මේ රටඒ මනිස්සුරපු අරගලය අනිමාරය නීතිානු කූල බවක් එමන ඇතන් සුජාත බවක් ඒ අරගලය ඉතාම සාධාරණ එකක් බව ජනාීපති රනි වික්‍රමසිංහ මහත්පවැයට පිගන්න වෙනවා. මොකද අපි ජනාජිපති මන්දිරයට ඇතුල්වනක නීති විරෝධනම්. ජනාධපති න්දිරයටට ඇතුල් වෙච් හින්දා ගෝටාපේ රාජ පක්ෂ ජනාධපතිවර අයත්වෙල යනවා ඒ ඉවත්වෙලා යනහි තම ජාතිපති රනිල් වික්‍රමසිහ මදිරයට තු ල ට ඉදගන්න. නි අපි පැදිියොම කියනවා අපිට ආණ්ඩුවට පොදුසමාවක් දීම පිළිබඳව සලකාබලන්න පුළුවන් ඉතා පැහැදිලිව අඩුම කරතරමේ ජනනාතිපති රනිල් වික්‍රමසිංහ පුටුව ඉඳගන්න දසව වෙනකං මේ අරගලය නිති්‍යානුකූල. යාගේ මේ අරගලය මේ රටේ පරිවර්තනය සඳහා ඉදිරිපත් කරපු සුජාත වැඩක් කියන එක පිළිගන්නට මේ රජය සූදානම්. එම නැතුව අරගලය වින් ඇතිකරපු ත්වයන් හමුවේ පුටුව ඉඳගත්ත රනිල් වික්‍රමසිංහ එතර යා පත්තර ගහිල කියෙනවා නං. අරගලය වැරදී කියලා අපි පැහදිවියම කියෙන ඒ අරගලය වින් ඒ පුටුවේ ඉඳගත්ත තනතුරේ ඉදගත්ත ජනාතිපතුමාගේ ඉඳගැනිල්ලත් වැරදි. පොද අපි ජනාජපති මන්දිරයට මේ අරගලකාව ඇතුළ වෙච්චයින්ද තම ගොටාේ රජ පක් ගිය ගෝටාබේරාජ පක් ගිය. තමයි ර ික්්‍රසි ඇ ඉඳගත්තේ එසමේ පොදු සමාව අරගලකාරයන්ට නෙවෙයි අප ඉල්ලන්නේ. අරගලය විසින් පොදු සමාවක් ලබාදීම පිළිබඳව සලකල බලන්න පුළුවන් අන්නඒ අතාර්ථය මේ රටේ ආණ්ඩුුවල් සහ ජනාජිපතිවරත් පිති පිළිගන්නවන. එනිසාි ටාපැහැලි කියනවා. අරගලය නිසාතමයි මේ පරිවර්තනය වුණේ. අරගලය නිසාතමයි ජනාධපතිතුමා පුටුව යිද ගත්තේ ඒ පුටුව යිද ගැනීම නීතියනු කූලනම් ඒ පුටුව යිද ගැනීම සාධාරණනං අරගලය අත්ති්‍යය සාධාරණයි ඒක . යනකුල වරදක් බවට පරිර්තනය කරන්න බෑ එන්සා ඒ අරගලය කරනකොට අපි කිසියම් කෙනෙක්. ඉතාමතාම පොදුදේපලට හනි කරානං කිසියම් කෙනෙක් හිතාමතාම හොරකන් කරනං කිසියම් කෙනෙක් හිතාමතා ෙවල් ගිනි තිබ්බනං රනිල්ි ක්‍රමසි මහත්මකගේ ගිනිති තැබීමම පිළිබඳ අපි විරදධ වේ ෑැකිලව කියෙනවා අපඉතා පැහැදිලිව ඒ හිලාදක්ම මජන සභාවියටට ප්‍රෘත්්ති සාකච්ඡාවක් වෙනමතිබිලාිියකටඒ හිෙලා දැක්කා අපි ඒ ක්‍රියාවලිය අනුමත කරන්නේ නෑ නමුත් අරගලය සිදු කරනකොට පාරිතියන බැරිර එකක් කඩන එක නී්‍යානුකූල වරදක් වනත් ඒ බැරිර එක කඩපුහින් තමයි ඒ ජනාජපති මදදිරයට ඇතුළු ලාතිපති න්දිරේ හලාතියන ගේ්ට අරි එක වැරදි තයි, ැ ඒ ඇරි නැත්. අපේරජ පක්ෂයන්නත්න රනිල්ි ක්‍රසි එන්නෙත්නෑ නිසා මේ වරදවල් පටල වගන්න එපා අපි කිසිසේත්ම හොරුවෙනුවෙන් මංකොල්ල කාරය වෙනුවෙන් ඒවාගේ මේ රටේ පොදුදේපල හානිකරපු කඩාකප්පල් කාරීං වෙනුවෙන් පෙනී හිටින්නේ නෑ නමුත් මේ අරගලය සිදු කිරීමේදී සිද්ධ කළ යුතු කාරණනාටිකක් තිබ දැන් ෝසප ස්ාලින් සහෝදරය වත් අඩ ොට රන්තියන්නේ ඒ අරගලයේ කොට සක්විදිහට ඒවාගේ මේ මුෘදය සමති නායකවත්තඩන් ගොට අරතියන්නේඒ අරගලයේ කොටසක්විදියට එතකොට මේ අවිහින්සාවාෝ මේ අ ගල මෙහෙවන්න ඒ අරගලේ හිටපු කණ්ඩාමිතා මහන්සි වුුණ. ෘතය සමති ඉතා මහන්සි වුණ. සිවිිල් සංවිධානනිතා මහන්සි වුුණ ලක්ෂයක් පනද්දාහක්, ජනාධිපති බන්දිරයට ඇතුල්ලනකොට ඒ ජනාධීපති බන්දිරේ අත හැපිලා වීදුරුවක් ඇඩිනක ඒ ජනාධිපති බන්දිරේ සුරුසුරු රපාරකක් කෙනක මේ මේ මහලොක නීති අනකුලවරදක් නෙවෙයි ඉඩ වඩා හා ඕන තරම් රට ජනාධිපතියේ පුටුවේ ඉඳගන කරලා තියනවා හැබැයි අපි පිළිගන්නවා කවරුවාරිෙනෙක් ඕනකින් මොනහරි ැඩුවන. කවුහරි ඕනකින් හොරකන් කරන්න ඒවට දනුවන්දීම ගැන අපේ ප්‍රශ්යක් නෑ හැ තා පහැදිලෝගෙනවා මේ නීතිය සලකනකොට මේ නීතිය ඇතුළේ අපි පරිවර්තන කලතින. ගල තුේ ඒනිසාතම ජාධිපත්තුම පුටුව ගත්තේ එනිසා ගේටතුුවක් කරගෙන ගයාානම් බැියර එකක් කඩාගෙන ගියානන් ඒ නිදි්‍යානුකුල වරදක් වුණනාාට ඒක සාධාරණ වරදක් ජනාධිපතිවරාව අපි පිළිගන්න වනන් ඒක සාධාරණ නිීතියනුකූ ත්ව එස මෙ පට ගන්න එපා අප හොරුරකින්නෙත් නෑ මංකොල්ල කාරයව රකින්නෙත් නෑ අපි සමාවඉල්ලන්නෙත් නෑ හැබයි අපි ලෑස්තිේ තත්ත්ව යටතේ මේ රට හැදීම සඳහා යම් කිසි සමාවක් මෙන්න මේ කියන කාරණාවන්න එක් අත දවස්සේ. මෙවැනි මාධි හමුවක් බෝත්තන්නට අප කල්පනා කරේ ඒ සන්ධ්‍යාභාගේ ගරු ජනාධිපත්තුමන් හමුුවීමට මහජන සභාව හැටියට අපිට අවස්සාාවක් ලැබුණා ඒ සන්ධ්‍යභාගේ ජනාධිපත්තුමත්ඒවගේම අධිකරනාමාත්‍ය විජදස රාජිපක්ෂ මහත්මත් ඒගේ මහජන ආරක්ෂකමාත්‍යය තුමන් අපිට හමුවන්නට අවස්සාාවක් ලැබුණා. ඒ අවස්සාාවට අපේ මහජන සභහාව වෙනුවෙන් ආචාරය ඕමල්පේ සෝභිත නායක හාමුදුරොත්. ඒවගේම ගෞරවාර රජවතය වප්ප නායක හාමුදුරෝ, ගෞරහර විටියල කවිදජ, හ මුදුරන් වහන්සේ ඇතුළු අප මහා සංගරත්නයත් ඒවගේ අන්‍ය ආගම් නියෝජනය කරමින් විශේෂයෙන් මවල්ල විතුමන් වගේම කුරොක්කලතුමන් ඒ අයත් සහභාග වුණා. ඒවගේ මහජන සභහ වෙනුවෙන් අපේ ෘතිය සමිති නියෝජනය කරමින් තයි කුමුදේශ මඇතුමත් සහභාග වුණා මහාචරය රහන් සමර ජියු මැත්තුමා මේ අවස්සාාවට අප සමක සහභාග වුණා අරගලය වෙනුවෙන් සයහන් මාලක තරුණය සහභාග වනා ජනාධිපතිවරයා හමුුවීමේ අරමුණ බවට විශේෂයෙන්ම පත්වනේ මේ දිනවල අත්තනෝමතික ලෙස අත්තඩංගුවට ගැනීම් වහාම නවත්තන්න ඕනෑය කියන අදහස මහජන සභාව හැටියට ජනාධිපතිවරයාට ඉල්ලී මක් කරන්න. අත්තනෝ මතික ලෙස අත්තඩංගුවට ගැනීම. අපි පැහැදිලිව ඉල්ලා සිටියේ අපරාධ කරපු පුද්ගලයන් එහෙම නැත්තං ඒ අරගලය මුාවෙන් ප්‍රචන්ඩකාරීව හැසිරුණු පුද්චලයන් නීත්‍යානුකූලව ඒ අය වෙනුවෙන් කරන කටයුතුවලට අපි කිසිදු බාධාවක් කරන්නේ නෑ ඒවා සම්බන්ධයෙන් අපි බලපෑම් කරන්නේද ඒ දවස්සේ ජාතික පුවත්පතක පලවනා පොදු සමාවක්ඉල්ලන්න ල් ප ෝභිත නාකහාමුදුරුව ජනාධපත්තුමා හමුවෙන් කියලා. එවැනි අදහස්සකින් නොවේ අපි ගියේ පොදු සමාවක් කිල්ලීම පිළිබඳව අදහසක් අප තුළ නැහැ අපට වුවමනාවනේ සැබවිම ජෝසප ිෂ්ටාලින් වැනි ෘත්තිය සමිති නායකයන් ඒවගේම අරගල භූමිය හිටිය තරුණයන් ඉතාම අත්තනවමතික ලෙස හිටිගමන් වටකරලා ඒ අර කොස්සත්ය හාමුදුරුව ඒවගේ අය වටකරලා අරකුදලාගෙන අරගෙන යන බිහිසුණු තත්ත්වයක් පොලිසිය විසින් නිර්මාණය කරලා තියෙනවා. මේ තත්ත්වය ඇත්තටම සමාජය තුළ නැවත කැලඹීමක් ඇතිවෙන්නට හේතු වෙලා තියෙනවා. මේ කැඹීම රටේ සාමකාමී බව ගොඩනගාගන්නට බාධාවක් වෙනවා. ජෝස ප්‍රිෂ්ටාලින් වැනි ගුරනායකයෙකු, ගැනීමෙන් ගුරුවරු කලබලයට පත්තෙන්ට පුළුවන් ඔවුන් පාසැල් පද්ධතියෙන් ඉවත් වෙලා නැවතක් ඒ අයකි අරගලවලට යොම් වෙන්න පුළුවන්. ඉති මේ නිසා මේවා ගැන කල්පනා කරන්නේ නැතුව. කිසිම හේතුවක් නැතුව. පැහැදිලිවැරදක් පෙන්නා දෙන්න බැරිව මේ වගේ අත්තනංගුවට ගැනම් වැරදි කියනෙක අපි ඒවෙලාවේ ජනාධිපතිවරයාටත් අධකර නැමතිවරයාටත්. ඒගේ ටිරන් අලස් ඇමතුමාටත් පෙන්වා දුන්නා ඒනිසා එවැනි දේවල්වලින් වහාම් වැල කියලා මේ අරගල භූමය සිටින අයත් එක්ක සාමකාමීව සාකච්ඡා කරලා ඒ අයට නිදහසේ තමන්ගේ ජීවිතය ජනජීවිතයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය අවස්සාාවක් නිර්මාණය කරල දෙන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒවාගේ ජනාධිපතිවරයා රාජාසන කතාව ත්තුමින් කරන ලද අදහස් අපි අනුමත කළ. ඒවට අපේ ප්‍රසංසාව පුද කළා. ඒ රාජන එතුමන් විසින් පලකරන ලද අදහස් වලට ප්‍රතිවිරුද්ධව සමාජයේ සිදුවෙන මේ සිදුවම් තුළින් එතුමාගේ කීර්තිනාමයටයි හානියක් වෙන්න කියන එක අපි පැහැදිලිුව පෙන්වා දුන්නා. ඒ නිසා රාජහසන කතාව තුළ එතුමා ඉදිරිපත් කළ කරුණු, සමාජය තුළ සාක්ෂාත් කරලීමට අවශ්‍ය කටයුතු යෝදන්න කියනෙක තමයි අපි විශේෂයෙන් ඉල්ලා සිටියේ එහිදී විසි දෙවෙනි ආණ්ඩුකම යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒ දහනමය වඩාත් ශක්තිමත් කරෙන විදිට ඒ කටයුත්ත එක්මනින් කළ යුතුය කියන අදහස අපි ඉදිරිපත් කළ. ඒවගේම අනෙකුත් දේශපාන ප්‍රතිසංස් කරන. ඉක්මනින් ඉදිරිපත් කරලා අරගලයේ සාධනීය ප්‍රතිඵල සමාජගත කරන්නට අවශ්‍ය කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ කාර්ය භහරයක් කියන්නේ අපි පෙන්වා දුන්නා. විශේෂයෙන් එහිදී අපේ මහනා හිමිවරුන් හතර දෙනාම පෙන්වා දුන්නු. ඒවගේම සියලු ආගමික සංවිධාන විසින් ඉල්ලා සිටි මෙ ශර්වපාක්ෂික ආණ්ඩුව කියන එක කල්මරණ වැඩ පිළිවෙලක් බෝට පත් කරන්නේ නැතුව. වහම. ඉක්මනින්ම පක්ෂනායකයන් කැඳවා. පක්ෂනායකයන්ක් අයි ඒක කරන්න ඕනේ මන්ත්‍රීවරුත් එක් කරන ගණ දෙනුවක් බෝට පත් කරලා මේක ඩීල් දේශපාලනයක් බෝට පත් කරලා නැවත ජනතාව කල කෙන නැතැනට පත් කරන්නේ නැතුව. පක්ෂනායකයන් සමග එකතු වෙලා මේ සර්ෝපාක්ෂික ආණඩුව පිහිටුවීමෙන් පමණයි ජනතාව සෑහීමකට පත් පන්නේ කියන එක. අපි ජනාධිපතිවරයායට පෙන්වා දුන්නා. ඇතටම එතුමන් ඒ හැම දෙයක්ම පිළිබඳව සාවධානව සවන්දුන්නා අපේ අනිත් නියෝජිතයන් හැම දෙෙනම අදහස් ඇැක්වවා ඒ සියල්ලට එකඟතාවය පල කලා ති ඒක නිසා අපි මහජන සභාව හැටියට අරගලයට සෑහෙන දායකත්වයක් විදධතුන් හැටියට පලකරපු පිරිස හැටියට අද මහජන සභාවට නිහඬුව සිටින්නට බෑ එනිසා අපියේ මැදිහත්වීම කරන්නට තමයි. ඊයේ දවසේ ජනාධිපතිවරයා සහ. ඇම තවරුන් හමුමුවීම සිද්ධ කළේ ඒවගේම අපි පසුගියදා මහනුවරට ගිහිල්ලා මහනාහිමිියවරුන්ගේ ආශවීර්වාදය මත අපි ජාතියට ඉදිරිපත් කළ සෙන්කඩගල ප්‍රකාශනය. ඒ ප්‍රකාශනයෙන් අප ජාති ඉදිරියේ තැබූ සියලු දේවල්. වහාම ක්‍රියාවට නැන්වීම අවශ්‍යයි කියන එක අප ඒ ප්‍රකාශනයක් ජනාපතියලට පිළිගන්වමින් මේ මොහොතේ ඉල්ලා සිටියා. ඉති ඒක නිසා අපි නැවත නැවත මේවා ඉක්මණින් සාධනය කරගත නොහැකි වුනොත් අපට මේ ඇදිහත්වීම තෞදුරටත් කරන්න සිද්ධ වෙන බවයි අපේ නියෝජිතයන්ගේ අදහස බවට ඒ මොතේ පත් වුණේ.